නිදහස සම්බන්ධයෙන්ද අද පාර්ලිමේන්තුවේදී අදහස් පළ වුණා. The MTV media institution සමගි ජනබලවේගයේ මන්ත්‍රී කොල්ලෝ MTV ආයතනය අසාධාරණ ලෙස අධිකරණයට අරන් යාම ගැන කතා කළා. ඔවුන් ඔබට චෝදනා එල්ල කළා ඔබගේ කනිෂ්ඨ නීතිඥවරයෙකු අනෙක් පාර්ශ්වයේ නියෝජනය කළ බව. එම නිසා මෙම කඩයුත්තට රජයේ යම් බලපෑමක් ඇති බවට සාධාරණ සැකයක් ඇති වෙනවා. මේවා ඉහළ පැලැන්ති නඩු. දෙරණ මාධ්‍ය ජාලයත් මෙම ආයතන වලට හවුල්. දෙරණ නාලිකාව මෙම රජයත් සමග ඇති සම්බන්ධතාවය අපි දන්නවා. ඔබට එය සංගවන්න බෑ. මේ ඕනෑකමින් ක්‍රියාවක් බව විශ්වාසයක් තියෙනවා. එවන් අවස්ථාවකදී අලිසබ්‍රි අමතිතුමාගේ කනිෂ්ඨයෙකු මෙම නඩුවට සම්බන්ධ වීමෙන් මෙම විශ්වාසය තවත් වැඩි වෙනවා. එම නිසා ඔබගේ කනිෂ්ඨමින් ඇතම් අවස්ථාවන්හිදී සිතා බලා තීරණ ගත යුතුයි. ඔවුන් ඔබට නිග්‍රහයක් නොවන අයුරින් කටයුතු කළ යුතුයි. There is a strong තව මන්ත්‍රීවරයෙක්ගේ උත්තර දෙනකොට නෑ පැනල දුවනවා. කිව්වා මේ මගේ ජූනියර් කෙනෙක් මොනවද නඩුවට පෙනී හිටියේ. මොන අපරාධයක්ද මේක? මම පුරුදු පුහුණු කරපු නීතිඥවරු 100කට වැඩිය ඉන්නවා. ඉතින් මම මෙතන අධිකරණ ඇමති වුණ ගමන් මේ මිනිස්සු ගෙදර හාමතේ ඉන්න කියලාද කියන්නේ? මේ මිනිස්සු තමන්ගේ රස්සාව කරන්නේ නැද්ද? මේ මිනිස්සු තමන් වෙනුවෙන් පෙනී ඉන්නේ නැද්ද? මොනවද මේ කතාව? මොකද එක කෙනාගේ බ්‍රීෆ් අරගෙන ඇවිල්ලා මෙතන බාල දේවල් දොඩවන්න සුදුසු නෑ කියලා මම කියනවා මෙතන ඉන්න මන්ත්‍රීවරුන්ට. ඒව හරි නෑ. පොන්නම්බලම් මහත්තයත් ඒ කතාව කිව්වා. මනුෂ්‍ය නායකයරමැතුමත් ඒ කතාව කිව්වා. ඇත්ත වශයෙන්ම මෙම නඩුවක් තියනවද නැද්ද කියලාවත් මම දන්නේ නෑ. එම නඩුවක් තියනවද නැද්ද කියලා මම දන්නේ නෑ. කවුරු කවුරුද පෙනී ඉන්නේ කියලා. ඉතින් එතන එවැනි තත්වයකට අපිට යන්න අවශ්‍ය නෑ.